මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල එහෙම වැරදි අර්ථකථනයක් දෙනවා මම කරපු කතාවක් පිළිබඳව වවුනියාවේදී ඉතින් මෙතනදී මම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මතභේදයට දුඩු වෙන රිෂාඩ් බජුදීන් මන්ත්‍රීතුමත් ඇවිල්ලා හිටියා රාජ්‍ය නිලධාරීන්ගේ ආරාධනෙන් ඒ උත්සවය අතරතුරදී මටත් කතාවක් කරන්න ආරාධනා ලැබී තිබුණා ඉතින් මම ඒ කරපු කතාව විකෘති විදියට ඒ කියන්නේ කතාවේ මැදින් කෑලි අයින් කළා විකෘති විදියට දාලා ප්‍රචාරයක් අරන් යන්න යම් කිසි කොටසක් කටයුතු කළා තියෙනවා ඉතින් අද සමාජ මාධ්‍ය ජාලවල දිගට යනවා මම රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයාව ಗುಣ වර්ණනා කරා කියලා කිසිම ಗುಣ වර්ණනා කිරීමක් නැහැ ඇත්තටම මගේ කතාව තුළදී මම ಗುಣ වර්ණනා කරා දැනට උතුරු බලාතේ ආණ්ඩුකාර පදවිය ඔබවන PSM චාර්ල්ස් මැතිනේ ගැන මොකද මම අවතන් වුවන් පිළිබඳ නිසිබලධාරියා විදියට රාජකාරී කරනකොට මට ඇත්තටම යෝධ ශක්තියක් වුණු කෙනා තමයි වවුනියාව දිශාපතිතුමි මම රිෂාඩ් බදුදීන් මැතිතුමා ගැන කිව්වේ එකම එක වාක්‍යයක් පමණයි ඔහු ඒ කාලේ අවතන් වුවන් නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්‍යවරයා කියලා. ඒ ඇරෙන්න මම ඔහුගේ කිසිම ගුණගැයීමක් කරේ නැහැ. ඉතින් මට රිෂාඩ් බජුදීන් මැතිතුමා ගැන ගුණ ගයන්න මට කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. කිසිම හේතුවකුත් නැහැ. මම මෙතන ගුණගැයීමක් කරලත් නැහැ. නමුත් මට කනගාටුවට කරුණ කතාවේ මැද සම්පූර්ණ කෑල්ලක් අයින් කළා. දෙපැත්ත එකට එකතු කළා. ඊට මැද කෑල්ල අයින් කළා. මේක දාලා ඊටන් තරා මාධ්‍ය ජාලයකින් ප්‍රචාරය කරා. ඒක සමාජ මාධ්‍ය ජාල අතරට ගියා. ඉතින් මම දන්නේ කොහොමද මේක අර්ථකථනය කරන්න කියලා මම මේ ගුණ ගැයුවා කියලා මම අවංක විදියට රාජකාරී එදත් අවංක විදියට ඉටු කරපු හමුදා නිලධාරියෙක් අද අවංක විදියට මගේ රාජකාරිය රට ජාතිය සහ රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන රජයේ නිලධාරියෙක්